ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. බැනුම් කරයක් කියලා කියන්නේ මොකක්ද කියලා දන්නවද? කී දෙනෙකුට අවංකවම කියන්න පුළුවන්ද? ට්‍රෙෂරි බිල් එකක් කියලා ට්‍රෙෂරි බොන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා? ඈ? දැන් අපි ඔය කක්කරි වංචාවක් වුණා කියන එක මොකක්ද කියලාවත් දැනගන්න ප්‍රශ්න ගන්නෙ නේ. ඉතින් ඊටාම සරලව අපි ගත්තොත් එමෙ තියෙන බැනුම් කරයක් කියලා කියන්නේ මහා බැංකුව රජයට සල්ලි ගන්න අවශ්‍ය වුණාම නිකුත් කරන එක්තරා සුරුකුම් පත්‍රයක්. ඕක රුපියල් 100යි වටිනාකම අපි 1997 ඉඳලා මේක නිකුත් කරන්නේ. ඒකට පොලියක් අපිට හම්බ වෙනවා අපි ඒකට කියන කූපන් රේට් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් දිගු කාලිනව නිකුත් කරන ඒවාට අපි කියනවා භාණ්ඩාගාර බැඳුම් කර කියලා. කෙටි කාලිනේවට අපි කියනවා භාණ්ඩාගාර බිල් පත්‍ර. ට්‍රෙෂරි බිල්ස් and ට්‍රෙෂරි බොන්ඩ්ස් කියලා අපි වෙන් කරනවා. මේ අපි කතා කරන්නේ බොන්ඩ් එකක් ගැන. ඊට පස්සේ දැන් මේ බොන්ඩ් එකක් ගත්තාම මේ බොන්ඩ් එකේ අපිට ඕන නම් කියන්නේ රජය තීරණය කරන පොලිය අනුපාතය ඒක තීරණය කරන ක්‍රම කීපයක් තියෙනවා අපි පස්සේ බලමු. ඒක අවුරුදු ගානකට නිකුත් කරපුවාම ඒක මැචුව වුණාට පස්සේ පරිණත වුණාට පස්සේ අපි ඒකේ මුදලත් ගෙවලා දානවා. බොන්ඩ් එකක් නිකුත් කරන්න පුළුවන් එක්කෝ පා වැලියු එකට මූණත වටිනාකමට එහෙම නැත්නම් අපිට පුළුවන් ප්‍රීමියම් එකක් එක්ක අදි මිලකට නිකුත් කරන්න එහෙම නැත්නම් අව මිලකට නිකුත් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි අපි බොන්ඩ් එක කියලා කියන්නේ. එහෙනම් මහා ලොකු දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒතර ඒකෙත් සමහරක් වෙලාවදී අපි බොන්ඩ් නිකුත් කරනවා එක්කෝ ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් වලට යනවා එහෙම නැත්නම් ඔක්ෂන් එකකට යනවා. දැන් මේකේ මේ දෙක නිකන් දැක්කෝ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් එකේ ඔක්ෂන් එකයි නිකන් අවංකවම මට කියන්න හොඳ කෝකද ඕනම දෙයක් ඔක්ෂන් එකට යන එකද ඩිරෙක්ට් ප්ලේස්මන්ට් යන එකද? ඔක්ෂන් හොඳයි. ඩිරෙක්ට් ප්ලේස්මන්ට් එකේදී මා බැංකුව තීරණය කරන අනුපාතයක් යටතේ උන් කියනවා අපිට මෙච්චර ප්‍රමාණයක් සල්ලි ඕනේ ඊට පස්සේ ඒ ප්‍රයිමරි ඩීලර්ස්ලාට පුළුවන් ඇවිල්ලා ඒ සල්ලි දෙන්න. ලංකාව ඉතිහාසය ගත්තොත් එමෙ පේන දේ තමයි බලන්න මේක ටිකේ මෙතන දෙනකන් සම්පූර්ණයෙන් දීලා තියෙන්නේ يعني වැඩිපුර ප්‍රමාණයක් දීලා තියෙන ඍජු ක්‍රමයට ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් වලට. ඒ වගේම තමයි ඔවුන්ගේ රිපෝට් එකේ තියෙනවා 2014 ජනවාරි මාසයේ ඉඳලා ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් නවත්තන්න ඒ ආණ්ඩුවක් තීරණය කළා කියලා තියෙනවා. හැබැයි නවත්තලා තිබුණේ නැහැ. ඒක ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් තමයි දිගට ගිහිල්ලා තියෙන්නේ. හරිතර ඔක්ෂන් එකේදී තමයි අපිට පුළුවන් මිල ගණන් සංසන්දනය කරන්න. ඩිරෙක්ට් ප්ලේස්මන්ට් එක අපිට මිල ගණන් සංසන්දනයක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ අලුත් ආණ්ඩුවපත් වුණාට පස්සේ බලන්න එක වෙනස් වෙලා තියෙන හැටි. දැන් මුළුමනින් මේක ඔක්ෂන්ස් වලට ගියා. වෙන්දේසියකදී තමයි අපි එක එක්කෙනා එක එක මිල ගණන් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරද්දී අපිට ඔය තොරතුරු ගොඩක් එළියට එන්නේ. ඉතින් අපි මේකෙත් ඔය වැඩිපුර කතා කරේ මෙන්න මේ කියන පොඩි වටිනාකම අපි සාපේක්ෂව ගත්තොත් එහෙම ඊට ඉස්සෙල්ල නිකුත් කළා තියෙන 2014 ජූනි නිකුත් කළා තියෙනවා බිලියන 126ක් ජූලි මාසේ බිලියන 114ක් අපි කතා කරන්නේ මේ බිලියන 10ක ගණුදෙනුවක් ගැන මේ ලිස්ට් එකේම ගත්තාම අඩුම වටිනාකමක් තිබිච්ච ගණුදෙනුව තමයි අපි මේ කතා කරන්නේ. ତୁର අනිත් ඒවා කිසි දෙයක් ස්මතු වෙන්නේ නැහැ. 126 නිකුත් කරේ කොහොමද ඒකෙ තිබිච්ච වංචාවල් ගැන කවුරුත් කතා කරන්නේ නැති තැනට අපි තල්ලු වෙලා තියෙනවා. Okay.